උදෙසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට සුවිශේෂී තීරණ කිහිපයක්. වවුනියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක්. රට අභියෝග රැසකට මුහුණ දුන් අවස්ථාවේ ඉන් රට මුදා ගැනීමට වත්මන් ජනාධිපතිතුමා නොබියව ඉදිරිපත් වූ බව රාජ්‍ය අමාත්‍ය කාද මස්තාන් මහතා පවසයි. පාර්ලිමේන්තුවට පහර දී රට අස්ථාවර කිරීමේ සියුම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශය. සංවර්ධනය උදෙසා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනතාව ඉදිරියට යාමට බියක් නැතැයි නාමල් රාජපක්ෂ මහතා කියයි. රජය ගෙනීමට සූදානම් වන ආර්ථික පරිවර්තන පනතේ හොඳ අරමුණු රැසක් තිබුණත් ගැටලු කීපයක්ද මතුවන බව ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මාර්ගගත ක්‍රමයෝදය ඔස්සේ අයදුම්පත් යොමු කිරීම අද සිට. මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභාව ප්‍රාප්ත වෙයි. ඇමරිකාවේ ක්‍රියාපිළිවෙත තුන්වන ලෝක යුද්ධයකට හේතුවක් වනු ඇතැයි රුසියාවෙන් චෝදනා. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් වෙත. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙනීම වෙනුවෙන් තමා 2017 වසරේ අගමැතිවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස ජනතා අයිතියට පත්කිරීමට හැකිවීම පිළිබඳව සතුරු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බස්නාහිරමින් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් බවට උතුරේ සෞඛ්‍ය සේවාව දියුණු කරන බව හෙතෙම අවධාරණය කරයි. මාන්කුලම් මූලික රෝහලේ වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සක ඒකකයක් සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ඔහු මේ බව කීවේය. නෙදර්ලන්ත රජයේ සහයෝගයෙන් මේ සඳහා රුපියල් මිලියන 4500ක් වැය කර තිබේ. යුද්ධය නිසා උතුරු පළාතේ නැවතුණු සේවා යළි නගා සිටීමේ මූලික කටයුතු 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු ඉවකට පැමිණි රජය ආරම්භ කළ බව වික්‍රමසිංහ මහතා කීවේය. එම පළමු අධියරේ වැඩ අවසන් වූ නමුත් සිල් වංශවල ඉදිරි ගමන වෙනුවෙන් දෙවන අධියරක් ක්‍රියාත්මක කිරීමටද සිදු වුණේ. යුද්ධයට පෙර කොළඹට පසු හොඳම සෞඛ්‍ය සේවාවක් තිබුණේ යාපනයේ. බස්නාහිර පළාත දියුණුවීමත් සමගම දකුණු පළාත හා මධ්‍යම පළාත දියුණු වුණේ. මෙවන විට උතුරු පළාත තුළ නවීන රෝහල් කීපයක්ම තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. යාපනයේ රෝහල ජාතික රෝහලක් බවට පත් කෙරේ. එවෙන්ම මන්නාරම රෝහල දියුණු කිරීමටත් වවුනියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමටත් ක්‍රියා කෙරේ. වවුනියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. රාගම රෝහලට පසු අති නවීන යන්ත්‍රෝපකරණ ඇති එකම රෝහල මාන්කුලම බවද හෙතෙම කීවේය. රට අභියෝග රැසකට මුහුණ දුන් අවස්ථාවේ ඉන් රට මුදා ගැනීමට වත්මන් ජනාධිපතිතුමා නොබියව ඉදිරිපත් වූ බව රාජ්‍ය අමාත්‍ය කාද මස්තාන් මහතා එහිදී පැවසීය. මීට වසර කීපයකට පෙර රටපත්ව තිබූ තත්ත්වය ජනතාවට අමතක වී නොමැත. එම දුෂ්කර අවස්ථාවෙන් වත්මන් තත්ත්වයට රටගෙනීමට ජනාධිපතිතුමා කළ කැපවීමේ ප්‍රතිඵල දැන් රටේ ජනතාව භුක්ති විඳින බව හෙතෙම කියා සිටියේය. ජනාධිපතිතුමා ගෙවුණු දින තුනේම උතුරු පළාතේ සංචාරය කරමින් ජනතාවගේ ගැටලු සියසින් දැක හඳුනාගත් බව උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය සඳහන් කළාය. එම ගැටලුවලට විසඳුම් ලබා දීම මෙන්ම තවත් විවෘත කිරීම් රාශියක්ද සිදු කෙරිණි. එම ව්‍යාපෘති උතුරු පළාතේ සෞඛ්‍ය සේවයේ සුවිශේෂී සංදිස්ථානයක් වනු ඇත. වන්නිදිසික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන S. නොගරාදලිංගම්, චාල්ස් නිර්මලනාදන් සහ සෙල්ලම් අඩික්‍රනාදන් යන මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට එක් වූහ. පාර්ලිමේන්තුවට පහර දී රට අස්ථාවර කිරීමේ සියුම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.
රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට පහර දී ක්‍රමක්‍රමෙන් රට දේශපාලනිකව අස්ථාවර කිරීමේ සියුම් කුමන්ත්‍රණයක් දිගු කලක සිට සිදුවන බව ඒ මහතා පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් ජනතාවගේ මනස වෙනස් කිරීම ඇතැම් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වෙමින් පවතී. මාර්තු 12 ව්‍යාපාරය අම්බලන්තුරදී සංවිධානය කළ වැඩසටහනකට එක්වමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව කීවේ. කිසිදු විකල්ප වැඩසටහනක් ඉදිරිපත් නොකොට ඇතමුන් පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින් 225 දෙනාටම පහර දෙමින් සිටී. පාර්ලිමේන්තුව හරහා රටට සිදුවන සේවා ගැන නොදැන මෙසේ පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කිරීම අනුමත කළ නොහැකි බව ඔහු කියා සිටී. රටේ ඒකීය භාවය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලට එරෙහිව රට තුල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. එම පක්ෂයේ ආසන මට්ටමින් සංධාන කරන ජනරැලි මාලාවේ පළමුවැන්න ඊයේ කලාවැවදී පැවැත්විණි. සටන අරඹමු රජරටින් තේමාව යටතේ එය සංවිධාන කර තිබුණි. පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැලියට මැති ඇමතුරු රැසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ පරපුර සමග ගොඩනැගෙන බලවේගයක් ලෙස ඉදිරියට ගමන් කරන බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රටේ සංවර්ධනය උදෙසා වැඩසටහන් රාශියක් පසුගිය කාලයේදී ක්‍රියාත්මක කළේය. එම නිසා පක්ෂයට ජනතාව හමුවට යාමට කිසිදු බියක් නැතයිද හෙතෙම අවධාරණය කළේය. ආර්ථික පරිවර්තන පනතක් ගෙනීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. එම පනතේ හොද අරමුණු රැසක් තිබුණත් ඒවට පිවිසෙන්නේ කෙසේද කියා ගැටලු කීපයක් පවතින බවද හෙතෙම කියා සිටී. එබැවින් මෙවැනි පනත් හදිසියේ ගෙනීම නතර කළ යුතුයයි ඔහු කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. මෙම පනත අනුව ආර්ථික කොමිසමක්ද පත් කරේ. එම කොමිසමට සාමාජිකයින් 10 දෙනෙකු සිටී. එම පනතෙන් දැනට පවතින නීති අභිබවා හැකි බව ඔහු පෙන්වා දෙයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ලබන මාසයේ සිට වතු සමාගම් වැටි කළ වැටුප් වතුකම්කරුවන්ට ගෙවිය යුතුයයි ඇමති මනුෂ්‍ය නානයිකාර මහතා කියයි. එසේ නොකරන්නේ නම් කම්කරු නීතිය ක්‍රියාත්මක කරන බව හෙතෙම කියා සිටී. රට විශාල අගාධයකට වැටි ගොඩ එන මොහොතේ සියලු දෙනා එකතු වී රජයට සහයෝගය දිය යුතුය. මෙම වතු සමාගම් භාවිත කරන්නේ ආණ්ඩුව කල්බදු ක්‍රමයට ලබා දුන් රජයේ වතුය. තමන්ට වැටුප් ගෙවීමට අපහසු නම් එම වතු කළ හැකි වෙනත් අයට ඒවා දිය යුතුය. අදාළ වැඩි කළ වැටුප නොගවන අකාරක්ෂම වතු නැවත රජයට පවරාගෙන කම්කරුවන්ගේ වැටුප් ගෙවිය හැකි අයට එම වතු පවරා දෙන බව ඇමතිවරයා අවධාරණය කරයි. අත්තනගලු ද්‍රෝණිය හරහා නිකුත් කළ ගංවතුර අනතුරැඟවීමේ නිවේදනය වාරිමාර්ග දෙපාර්තමේන්තු අද රාත්‍රී 9 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමු කළ යුතුය. එම ප්‍රදේශ හරහා වැටි ඇති අතුරු මාර්ගවල ගමන් කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එමෙන්ම කළුගඟේ කුඩා ගඟ උපද්‍රවණිය සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීමද රාත්‍රී 9 දක්වා දීර්ඝ කර ඇත. පස්වන ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත් විභාගය සඳහා අද සිට ලබන මස 11 තෙක් මාර්ගගත ක්‍රමයෝදය ඔස්සේ අයිතුම්පත් කැදවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අයිතුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බවද අවධාරණය කරයි. ශිෂ්‍යත් විභාගය සැප්තැම්බර් 15 පැවැත්වීමට සැලසුම් කර ඇත. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් තොරතුරු දැනගත හැකිය. මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභාව ප්‍රාප්ත වෙයි. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වූ ඒ මහතා ජාතික හා ජාතන්ත්‍ර වශයෙන් පාලි හා බෞද්ධ විෂයේ ප්‍රාමාණික විද්වතෙකි. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ නූතන සංවර්ධනය සඳහා ඔහු සුවිසල් මෙහෙවරක් ඉටු කළේය. එම විශ්වවිද්‍යාලයේ පාශ්චාත් උපාධි ආයතනයේ නගා සිටීමට කළ කාර්යභාරයද ප්‍රශස්තය. නාගානන්ද ජාතන්ත්‍ර විශ්වවිද්‍යාලය ගොඩනැගීමේදීද පුරෝගාමී නායකත්වයක් එතුමා ලබා දුන්නේය.
ශාස්ත්‍රීය පර්යේෂණන්නේ නව මානයන් ඔහුගෙන් පිළිබිඹු විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ. ශ්‍රී ලංකා ජාත්‍යන්තර මාධ්‍ය සංසදය මගින් ප්‍රථම වරට සංවිධාන කරන ලබන සෞදන්සල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී අද පස්වරු දෙකට පැවැත්වෙයි. ප්‍රමුඛතම පුවත මීළඟට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ රට ගමන් වන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස් රැකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපතිවරයා වූ ජින් ප්‍රංචුවා ෆැක්ට්‍රේට් මහතාගේ හදිසි අභාවය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ශෝකය පළ කරයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව ප්‍රංශ තානාපති කාර්යාලය සමග සමීප සම්බන්ධීකරණයකින් ක්‍රියාකිරීමට සූදානම් බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රංශ බලධාරීන්ට සහ ඔහුගේ පවුලේ අයටද අවශ්‍ය සහාය ලබා දීමට රජයේ සූදානමින් සිටී. ප්‍රංශ තානාපතිවරයා රාජගිරියේ සිය නිල නිවසේ ඊයේ මියගොස් සිටියේය. 53 හැවිරිදේ මහතාට හදිසි ඇති වූ රෝගී තත්ත්වයක් මීට හේතු වන්නට ඇතැයි ආරංචි මාර්ගකයයි. ඔහු 2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙරට තානාපතිවරයා ලෙස ක්‍රියා කරයි. ප්‍රංශ විදේශ අමාත්‍යාංශයේ තනතුරු රාශියක් දරා ඇති ඔහු නේටෝවේ ප්‍රංශ නිත්‍ය නියෝජිතයා ලෙසද ක්‍රියා කර ඇත. ගත්ත ගමන් වන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස් රැකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. අවධානය පිණිසයි. දින කිහිපයක් තිස්සේ පවතින වර්ෂාව හේතුවෙන් කිරිඳුඔය ව්‍යාපාරයේ ප්‍රදේශ කිහිපයක පැලගොයමට පුරුක් පනුවාගෙන් තර්ජනය ලැබී තිබේ. ඊට අමතරව මයිටාවන් දිලිර මෙන්ම වෛරස් රෝග පැලගොයමේ පැතිර යමින් පවතී. මෙසදා කඩිනම් පියවර දැනටමත් ගෙන ඇතැයි අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි. දිලිර නාශකයේදීමද සිදු කරනු ලැබේ. නමුත් වර්ෂාව ඊට බාධාවක් විය ඇත. වීරවිල වැව, තිස්ස වැව, යෝධ කණ්ඩිය වැව, දෙබරව ව්‍යාපාරවලට අයත් කුඹුරායවල පැලගොයමට හටගත් දිලිර වසංගතය මේ වන විට අවසන් වෙමින් පවතින බවද කිරිඳුඔය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි. විදෙස් පුවත්. තුන්වන ලෝක යුද්ධයක් සඳහා ඇමරිකාව පළමු පියවර තැබීමට සූදානමින් සිටින බවට රුසියාව චෝදනා කරයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් එරට ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ යුක්රේනයට ලබා දෙන අවි ආයුධවල සීමා ඉවත් කළ යුතු බවයි. එසේ වුවහොත් යුක්රේනයට යුද්ධය ජයගත හැකිවනු ඇත. ඒ අනුව යුක්රේනයට ලබා දුන් ඇමරිකානු ආයුධවලින් රුසියානු අභ්‍යන්තරයට පහරදීමට පවතින බාධා ඉවත් කිරීම පිළිබඳව සලකා බලමින් ඇති බවද වාර්තා වේ. රුසියාව, ඉරානය, චීනය සහ උතුරු කොරියානු ආයුධවලින් යුක්රේනයට පහර දෙන්නේ නම් යුක්රේනයට දේ හා සමාන අයිතියක් තිබෙන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි. රුසියානු ජනාධිපති බ්ලැඩ්මින් පුටින් මහතා චීනයේ සංචාරය නිමා කර සතියකට පසු බෙලරුස් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කළේය. දෙරටේ න්‍යෂ්ටික යුද අභ්‍යාස පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. බෙලරුස් ජනාධිපතිවරයා සමගද ද්විපාක්ෂික සාකච්ඡා සිදු විය. දෙරටටම පොදු අර්බුදකාරී අවස්ථාවකදී උපාය මාර්ගික න්‍යෂ්ටික අවිභාවිත කිරීමේ හැකියාව මෙහිදී සාකච්ඡා වුණි. ඒ අනුව නේටෝව බෙලරුස් රාජ්‍යයට යම් තර්ජනයක් කරන්නේද ඒ රුසියාවට දැක්වූ තර්ජනයක්සේ සලකා ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව පුටින් මහතා සඳහන් කළේ. ඒ අතරවාරයේ චීනෙන් සිදුවිය හැකි යුදමය තත්වයකට මුණදීමට තායිවාන් හමුදා සූදානමින් තබා ඇති බව තායිවාන රජය සඳහන් කරයි. තිරසර සම්වර්ධනයක පුවත් සම්පිණ්ඩණය සම්වර්ධන පුවත්. හෝමාගම ගලවිලවත්ත සඟබෝ මාවත ප්‍රතිසංස්කරණය කිරීම අද පෙරවරුවේ ආරම්භයි. ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත. ක්‍රීඩා පුවත්. ඉන්දිය ප්‍රීමියර් ලීග් කිරුළ දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය. සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග චෙන්නයි පැවති අවසන් මහතරගයේදී කඩුලු 8ක ජයක් ඔවුන්ට ලැබුණි.
මුලින් පඳුර පාර දුන් සන්රයිසර්ස් පිල IPL ඉතිහාසයේ අවසන් මහා තරගයක අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් රැස් කළේ ලකුණු 113ක් පමණි. ලකුණු 114ක ජයග්‍රහී ඉලක්කයේ ඕවර් 10යි පන්දු 3කදී වාර්තා කිරීමට නයිට් රයිඩර්ස් ක්‍රීඩකයෝ සමත් වූ. එයිදී වෙන්කටේස් අයිය නොදැවී ලකුණු 52ක් රැස් කළේ පන්දු 26කිනි. ඊයේ තරගයේ වීරයා ලෙස කොල්කටා කණ්ඩායමේ මිචෙල් ස්ටාක් සම්මානයට පාත්‍ර විය. තරගාවලියේ වීරයා වූයේ එම කණ්ඩායමේ සුනිල් නාරායන්. ජයග්‍රාහී කණ්ඩායමට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 75ක් හිමි වූ අතර අනුශෘතාව දිනාගත් සන්රයිසර්ස් පිලට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 45ක් පිරිනැමුණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500කින් ඈතරි කර ස්ත්‍රී සේවින්ස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. කොළඹ කොටස් හෝමාරුවේ ලැයිස්තුගත හේමාස් හෝල්ඩින්ග්ස් PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට සූදානම් වෙයි. ඒ අනුව නිකුත් කර ඇති සෑම චන්ද්‍රීමේ කොටසක් සඳහාම රුපියල් 3 බැගින් ලාභාංශ ගෙවනු ලැබේ. මෙම මුල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම මෙයයි. ලාභාංශ ගෙවන දිනේ වන්නේ ජූලි 17 වෙනිදායි. ජූනි 28 වෙනිදා ලාභාංශ රහිත දිනය වෙයි. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500කින් ඈතරි කර ස්ත්‍රී සේවින්ස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. ආර්ථික පුවත්. මෙරට පුරවැසියන්ගේ මූල්‍ය හැකියා ඉහළ නැංවීමේ මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශනය ශ්‍රී ලංකා මහ බැංකුව එළි දැක්විය. මේ සකස් කිරීමට තාක්ෂණික දැනුම හා මූල්‍ය දැනුම ලබා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනයි. මෙරට ජනතාවගේ මූල්‍ය හැසිරීම් දියුණු කිරීම සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ගේ ඔරොත්තු දීම හැකියාව ඉහළ නැංවීම මෙහි පොදු අරමුණු වේ. කාලගුණ වාර්තාව. නිර්දිතික මෝසම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල වරින් වර වැසි හෝ ගෙගරුම් සහිත වැසි ඇතිවෙයි. සබරගමුව පළාතේත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකිය. ඌව හා නැගෙනහිර පළාත්වල රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගෙගරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මධ්‍යම කඳුකරයේ බටීර් බෑවුම්වල හා උතුර උතුරු මැද, බස්නාහිර, දකුණු හා වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් වරින් වර පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල වරින් වර පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තද සුළං ඇතිවීමේ ඉඩකඩ පවතී. තද සුළං හා අධික වැසි හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවධානය යොමු කරන්නයි දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී. මෙම රිමාල් සුලි කුණාටුව ගිනිකොන දෙක අරාබි මුහුද ප්‍රදේශයේත්, බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේත් පවතී. ඒ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකිය. එම මුහුද ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු දීවර කටයුතු වලින් වැළකිය යුතුය. මෙම සුලි කුණාටුව මේ වන විට බංග්ලාදේශයේ දෙසට ඇදී යමින් පවතී. ඒත් සුළං තත්වය අද මෙන්ම හෙටත් පවතිනු ඇත. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන් මෙන්න යලිත්. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට සුවිශේෂී තීරණ කිහිපයක්. වවුනියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක්. රට අභියෝග රැසකට මුහුණ දුන් අවස්ථාවේ ඉන් රට මුදා ගැනීමට වත්මන් ජනාධිපතිතුමා නොබියව ඉදිරිපත් වූ බව රාජ්‍ය අමාත්‍ය කාද මස්තාන් මහතා පවසයි. පාර්ලිමේන්තුවට පහර දී රට අස්ථාවර කිරීමේ සියුම් කුමන්ත්‍රණ ක්‍රියාත්මක බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශය. සංවර්ධනය උදෙසා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනතාව ඉදිරියට යාමට බියක් නැතැයි නාමල් රාජපක්ෂ මහතා කියයි. රජය ගෙනීමට සූදානම් වන ආර්ථික පරිවර්තන පනතේ හොඳ අරමුණු රැසක් තිබුණත් ගැටලු කීපයක්ද මතුවන බව ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සඳහා මාර්ගගත ක්‍රමයෝදය ඔස්සේ අයදුම්පත් යොමු කිරීම අද සිට.
මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා අභව ප්‍රාප්ත වෙයි. ඇමරිකාවේ ක්‍රියාපිළිවෙත තුන්වන ලෝක යුද්ධයකට හේතුවක් වුණු ඇතැයි රුසියාවෙන් චෝදනා. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් වෙත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45.